කොහොම දාලාට මම හිතන ඔගොල්ලෝ හැම කෙනෙම පරිස්සමින් සතුටින් ඇති කියලා. අද වීඩියෝ කරන ඔගොල්ලෝ ගොඩ දෙනෙක් කියලා මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. මොකද ඔන්න ගොඩ දෙනෙක් කියලා සනෝද ෆේස් ඇන්ඩ් බොඩි ඇලෝවෙරා ජෙල් එක ගැන ඔගොල්ලොත් එක්ක ෂෙයා කරාට පස්සේ ඒක පෙන්වුවාට පා කට්ටිය කියලා තිබ්බා, කමෙන්ට්ස් කරලා තිබ්බා අනේ අකි මේක ඉක්මනට වීඩියෝ එකක් ඕනි කියලා. මොකද ගොඩක් කට්ටිය අරිම ආසාවෙන් ඉන්නේ මේ ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරන්න. හරි, එහෙනම් ඉතින් subscribe කරලා එක දෙන channel එකත් එක්ක WhatsApp channel එකට join වෙන්න. අපි ආව මොකද්ද මේ සනෝදා ෆේස් ඇන්ඩ් බොඩි ජෙල් එක, මොකද්ද මේ ඇලෝවෙරා ජෙල් එකේ වෙන්නේ, මේ හැමදේම ගැන වීඩියෝ එකේ තියෙනවා. හරි, ඉතින් මල්ලඟ දෙකක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ මම ෂෙයා කරගත්තා මේ වෙදි මම පාවිච්චි කරන්න මේක දෙවෙනි එක කියලා. මොකද පළවෙනි එක මම හරිම ආසාවෙන් ට්‍රයි කරා. ඒකෙන් තිබ්බ රිසල්ට් එක තමයි මම තව එකක් අරගත්තේ. මේකෙන් දැන් ටිකයි තියෙන්නේ. ඉතින් මම පෙන්වන්නම් මොන වගේද මේකේ පැකේජ් එක, කොහොමද මේක එන්නේ, මේ හැම ඩීටේල් එකක් තමයි බොක්ස් එක එන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් සනෝදා ෆේස් ඇන්ඩ් බොඩි ජෙල්. ඉතින් මේක ඇලෝවෙරා ජෙල් එකක් විදිහට තමයි එනවාගේ මූණට ඇඟට දෙකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට මේක ගැන ෆුල් ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන් උගුණ මේ වගේ. පේනවා ඇති. හරි. අදී මම පෙන්වන්නම් මේකේ ප්‍රොඩක්ට් එක මොන වගේද එන්නේ කියලා. පේනවද මේ? මෙන්න මේ වගේ අවරණ කලයකින් තමයි මේ ඇලෝවෙරා ජෙල් එක ගන්න. ඉතින් මම ඕගොල්ලන්ට කියලා තියෙනවා හොඳ ඇලෝවෙරා ජෙල් එකක් තෝරගද්දි කොයිම වෙලාවකවත් කලර්ස් ඇඩලා තියෙන ඇලෝවෙරා ජෙල් ගන්න එපා කියලා. මොකද හොඳ ඇලෝවෙරා ජෙල් එකක් නම් ඒක සුදු පාටේ නැත්නම් අවරණ කලයකින් තමයි තියෙන්න ඕනේ. මොකද ඇලෝවෙරා වල ඇත්තටම ඒ ඇලෝවෙරා පිටත, ඒ කියන්නේ ශාකයේ පිටත කොළපාට වුණාට ඇත්තට අපි පාවිච්චි කරන ස්කින් කෙයාර් වලදී මේකේ ජෙල් එකදී මේ ජෙල් එක සුදු පාටයි. නැත්නම් ඔගෝ දකින්නත් අපි ජෙල් එක ගද්දර පෙන ගතියක් එක්ක සුදු පාට ජෙල් එකක් තමයි එන්නේ. ඉතින් මේක තමයි අපි ස්කින් කෙයාර් වලදී පාවිච්චි කරන්නේ. ඒක නිසා හොඳ ඇලෝවෙරා ජෙල් එකක් නෝ, හොඳ ක්වොලිටි ඇලෝවෙරා ජෙල් එකක් නම් මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕනේ. මොකද මේ වගේ කිසිම කලර් එකක් ඇඩ් වෙලා තියෙන්න බෑ. පියෝ විදිහට මෙන්න මේ වගේ සුදු පාට නැත්නම් අවරණ විදිහට තමයි ඇලෝවෙරා ජෙල් එක තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක එක හේතුවක් මේ සනෝද ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරන්න. මොකද මම හරි මාස ඒ වගේ හොඳ ක්වොලිටි එකෙන් තියෙන ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරා. මේ තියෙන මම කලින් පාවිච්චි කරපු ඇලෝවෙරා ජෙල් එක. මේක මේ වෙදි ඉවරයි. මම උගල පෙන්නුවා එක ටිකක්වත් නැහැ මේ. අනිත් ඇලෝවෙරා ජෙල් එක ගද්දි ඇයි මේ සනෝදා ෆේස් ඇන්ඩ් බොඩි ඇලෝවෙරා ජෙල් එක විශේෂ වෙන්නේ? ඉතින් ඇත්තටම මම කලින්ම කිව්වා මේකේ කලයකින් බොගොන තේරෙන්නේ නැති. මේකේ පියෝ ඇලෝවෙරා තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක නිසා තමයි මම මේකට හරිම කැමති වුණේ. මොකද ඇත්තටම බයක් නැතුව ගොඩක් හොඳට මේක අපිට පාවිච්චි කරන්න කොමාරිකා කියලා කියන්නේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙන දයක්. විශේෂයෙන් මේකේ කැල්සියම් වර්ගය, ඒ වගේම තමයි පොලිසැකරයිඩ්, ඒ වගේම විටමින්ස් වර්ග ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේක නිසා ඇත්තටම අපේ ඕනම දෙයකදී විශේෂයෙන්ම සමේ අභ්‍යන්තරික වශයෙන් අපිට ඇතිවන අපේ ශරීරයට ඇතිවන දේවල් වලදී සහ බාහිරින් අපිට ඇතිවන දේවල් වලදී ගොඩාක් හොඳ රිසල්ට් එකක් කොමාරිකා හරහා ගන්න පුළුවන්. අනිවාර්යම ඇලෝවෙරා ජෙල් එකක් ට්‍රයි කරද්දි පියෝ මෙන්න මේ වගේ ඇලෝවෙරා ජෙල් එකක්ම ට්‍රයි කරන්න. මොකද එතකොට තමයි මේ හැම බෙනිෆිට් එකක්ම අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇලෝවෙරා ජෙල් එකකින් ඔයාලට ලැබෙන රිසල්ට්ස් මොනවද, නැත්නම් බෙනිෆිට්ස් මොනවද? ඉතින් මේ සනෝදා ඇලෝවෙරා ජෙල් එකකින් ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ස්කින් එකට ස්වභාවිකවම ඔයාගේ ස්කින් එකේ තියෙන මැරුණු සමායෙන් කරා. මොකද අතරම පොලිසැකරයිඩ්, විටමින්ස් වර්ග, කැල්සියම් වර්ග වගේ ගොඩාක් දේවල් ඇඩ් වෙලා තියෙන නිසා, ඉන්ග්‍රීඩියන්ට් වලින් හැදිලා තියෙන නිසා අතර මේ ඇලෝවෙරා එක හරහා වෙන දේ තමයි ඔයාගේ මුහුණේ සහ ශරීරයේ තියෙන අනවශ්‍ය මැරුණු සම නැත්නම් එකතු වෙලා තියෙන මැරුණු සම අයින් කරනවා. මේක ස්වභාවිකම, ඒ කියන්නේ මේක ස්ක්‍රබ් එකක් විදිහටත් තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ස්වභාවිකම ඔයාගේ ස්ක්‍රබ් වීමේ ක්‍රියාවලියත් මේ ඇලවෙර ජෙල් එක හරහා ඔයාගේ හිරු රශ්මිය නිසා ඇති වෙලා තියෙන ආසාදිත තත්ත්ව, විශේෂයෙන්ම මේ රස්නේ කාට චූටි චූටි බිබිලියක් තියෙනවා, ඒ වගේම තමයි කැසීම් ඇති වෙනවා, රතු වීම ඇති වෙනවා, පළු දානවා, මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. මේ හැමදේමත් හරිම කෙටි කාලෙකින් සුවපත් කරන්නත් මේ ඇලෝවෙරා ජෙල් එකට පුළුවන්. ඔන්නා හිරු රශ්මියට නිරාවරණය වෙලා විශේෂම ස්කූල් යන කෙනෙක් නම් මේ අව නිසා ස්පෝර්ට්ස් කරනවා නම් ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් නිසා ඔයාගේ ස්කින් එක අන්ඊවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මූණ එක පාටක්, ඇඟ එක පාටක් වෙලා තියෙනවා. ඔයා මූණ ඇඟ දෙකම එකම කලර් එකක් කරගන්න හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරනවා නම් ඔන්න ඔයාට පුළුවන් මූණට ඇඟට දෙකටම පාවිච්චි කරන්න මේ සනෝදා ෆේස් ඇන්ඩ් බොඩි ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරලා බලන්න. විශේෂයෙන්ම ඔන්නේ ටීනේජ් ලාට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ. සම ආරක්ෂා කිරීමක් මේ හරහා වෙනවා. මොකද හිරු රශ්මියෙන් අපේ සමට හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා මේකෙන් ස්වභාවිකවම. ඒව තව විතරක් නෙවෙයි, ඇත්තටම හොඳ තරුණ පෙනුමක් ලබා දෙනවා. මොකද ස්කින් එකේ තියෙන ෆයින් ලයින්ස්, ඒ වගේම අර තියෙන ඩල්නස් ගතිය නැති කරලා, ඩ්‍රයිනස් ගතිය නැති කරලා හොඳ තරුණ බවක්, විශේෂම හරි බේබි සොෆ්ට් ස්කින් එකක් ඇත්තටම මේකෙන් ලැබෙනවා. මේක මගේ
දැකීමෙන් කියන්නේ. මොකද ගොඩක් හොඳයි මේකේ ටෙක්ස්චර් එක. මම ඔයගොල්ලෝ පෙන්නන්නම් තව ටිකකින් මොනවාගේද කියලා මේකේ ටෙක්ස්චර් එක. මේක හරිම ඇත්තටම පාවිච්චි කරන හරිම ආස හිතෙන ප්‍රොඩක්ට් එක තමයි. ඔනවා ගෑල්ලා මේක උනත් පිරිමි ළමෙක් උනත් ඔයාගේ පිම්පල්ස් තත්ත තියෙනවා. ඔනවායි කුරුලෑ නැති කරන්නත් මේ ඇලවෙලා ජෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේ තමයි කුරුලෑ ඒ වගේ මැක්නිස් ඇවිල්ලා තියෙනවා විතරක් නෙවෙයි මේවා නිසා ඇතුළු කැලල් තියෙනවා නම් මේවටත් හොඳ විසඳුමක් වශයෙන් මේ සනෝදා ෆේස් ඇන් බොඩි ඇලෝවෙරා ජෙල් එක වාර පාවිච්චි කරන්න උපදෙස් තියෙනවා. විශේෂයෙන්ම ඇත්තටම මේ කාන්තාවන්ට උනත් ගොඩක් අය මේ ගෙදර තියෙන වැඩ පළ කරාදී ගොඩක් අය මේ උයන පිහින වැඩ කරාදී මේ සුළුසුළු පිලිසීම් ඇති වෙන අතර මේක හරිම සාමාන්‍ය දෙයක්. මේක කාන්තාවට විතරක් නෙවෙයි පිල්ලමයිටත් මේ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඒගොල්ලොන්ට පුළුවන් ඇත්තටම ඒ වගේ තුවාලයක් පිලිසීමක් ඇති වුණ ගම නැත්නම් යම්කිසි සීරීමක් වැඩ කටයුතු අතර මොකක්ම හරි දෙයක් නිසා ඇති වුණොත් ටක් ගාලා මේ ෆේස් ඇන් බොඩි ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරන්න හරිම ඉක්මනින් ඔයාට තේරේ මේ ඇතුණු දෙයට ඔයාට හොඳ සුවයක් ලැබෙනවා කියලා. ඒ තමයි ඇත්තටම ඔයා පිරිමි කෙනෙක් නම් විශේෂම රැවුල කපනවා නම් වෙන මේකෙදි ඇතින දෙයක් තමයි චූටි චූටි ගොඩක් අර ආසන්න ඇතින. ඒ කියන්නේ රතු වෙන්න බලනවා, සීරෙනවා, චුටි චුටි තුවාල ඇතිනවා. මේක සාමාන්‍ය දෙයක්. මෙන්න මේ වගේ දේවල් ඇතුණාට පස්සේ මේ තත්ත්වයන් නැති කරගන්න ඔයාට පුළුවන් ඔයාගේ මේ රැවුල කැපුවාට පස්සේ ඊට පස්සේ කරන ආෆ්ටර් ට්‍රීට්මන්ට් එකක් වශයෙන් මේ ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරන්න. මොකද හරිම හොඳ කූලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ හරහා ඔයාටම තේරෙයි අර ඇතුණු ආසාදන හරිම ඉක්මනින් නැති වෙලා යනවා කියලා. ඉතින් ඇත්තටම ගැල්ලාමයි ගොඩක් වාර තමන්ගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම අයින් කරනවා. ඒ වගේම තමන්ගේ අපර් ලිප් එකේ තියෙන අනවශ්‍ය රෝම අයින් කරනවා. මමත් ඒක කරන දෙයක්. ඒ වගේම තමයි ශරීරයේ අතර ප්‍රදේශයේ වගේම පැත්තල කකුල්වල තියෙන අනවශ්‍ය රෝම අයින් කිරීමක් සිද්ධ කරනවා ගැල්ලාමයි විශේෂයෙන්ම. ඉතින් මේකදී ඔන්න ආට පුළුවා විශේෂයෙන්ම දැන් ඔයා මේ විදිහට රෝම අයින් කරන්න ඇප්ලයි කරන දෙයක් වශයෙන් මේ සනෝදා ෆේස් ඇන් බොඩි ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරන්න. මොකද ඒතකොට හරියම පහසියෙන් ඔයාට පුළුවන් මේකේ තියෙන අර ජෙල් බේස් ටෙක්චර් එකත් එක්ක ඔයාට හරියම පහසියෙන් පුළුවන් ඔයාගේ මූණ සහ ශරීරයේ තියෙන අනවශ්‍ය රෝම අයින් කරන්න. කරාට පස්සේ ගොඩක් අර පිස්කින එක ඩ්‍රයි වෙන්න බලන්න සෙන්න ගන්න එන්න බලනවා. මේක හරියම සාමාන්‍ය දෙයක්. රේස බම්ස් නැත්තම් ඔයා පාවිච්චි කරන මොන මෙතඩ් එකේ දුණා ගොඩක් අර චුරි චුරි බම්ස් එන්න බලනවා. ඉතින් මේකට ට්‍රීට්මන්ට් එකක් විදිහට කියන ආෆ්ටර් ෂේවින් ට්‍රීට්මන්ට් එකක් විදිහට ඔයාට පුළුවන් මේ සනෝදා ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරන්න. එතන මුළු ශරීරෙම එකම පැහැයක් ගන්නවා. කැමති නම් මූණ වගේම ඔයාගේ මුළු ශරීරෙම ලස්සනට තියාගන්න. ඔයාට පුළුවන් ඔනා වශ එකක් දැම්මට පස්සේ මේ ඇලෝවෙරා ජෙල් එක අරගෙන ඔයාගේ මූණේ ඇඟේ හොඳට ඇප්ලයි කරලා හොඳට රවුමට මසාජ් කරන්න. ඉතින් එතකොට හරිම ඉක්මනින් ඇත්තනම් තප්පර ගානකදී මේක ඇඟට මූණට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඔයා කැමති නම් ඔයාගේ හෙයා එක නීට් එකට තියාගන්න. ඉතින් ඔයා කැමති නම් ඔයා කොයි හරි යද්දි අත්‍තරම චුට්ටක් ඔයාගේ හෙයා එක ෆ්‍රිසි වෙන හෙයා ගන්න තියෙන. ඉතින් මේ වගේ නීට් එකට තියාගන්න කැමති නම් ඔයාට පුළුවන් මේ ඇලෝවෙරා ජෙල් එකෙන් ටිකක් අරගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් මේක වගේ හෙයා එකේ චුටක් ඇප්ලයි කරන. එතන හරිම ඉක්මනින් නීච්චනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමති හෙයා ස්ටයිල් එකක් කරන්න. ගැල්ලා මේක උනත් පිල්ලා මේක උනත් මේ රෙමිඩි එක ට්‍රයි කරන්න පුළුවන්. මේ ඇලෝවෙරා ජෙල් එක නිසා මේකෙන් 100% මේක වැඩ කරන රෙමිඩි එකක්. හරි, තව දෙයක් තියෙනවා. ඒ තමයි ඇත්තටම ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ ස්කින් එකේ තියෙන ගොඩාක් රළු ගතිය, ඩ්‍රයි ගතිය. ඒ කියන්නේ ඇත්තටම ඕනම කෙනෙක් කැමති ස්කින් එක බේබි සොෆ්ට් එකට තියාගන්න. ඉතින් තෙතමනේ තියෙන ස්කින් එකක් කියලා කියන්නේ ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඇලෝවෙරා ජෙල් එකක්. ඉතින් ඒක නිසා මේ සනෝදා ෆේස් ඇන් බොඩි ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරද්දී ඇත්තටම තේරෙනවා මේක දවස් දෙකක් ගාද්දී ඇත්තටම හරිම ඉක්මනින් ඩ්‍රයිනස් ගතිය නැති කරලා ගොඩාක් ඉක්මනින් ස්කින් එකට හොඳ තෙතමනයක් ලැබෙනවා කියලා. ඇත්තටම මේක ෆස්ට් ටයිම් ට්‍රයි කරද්දීම තේරෙනවා ගොඩාක් හොඳ තෙතමනයක්. අර ස්කින් එක මතුපිට ගොඩාක් ටයිට්ලි ලේ එකක් විදිහට මේක රඳා පවතිනවා. ඒක නිසා ඇත්තටම අපිට තේරෙනවා මේක කොච්චරනම් අපි ස්කින් එක ප්‍රොටෙක්ට් කරනවා. යටිපතුල් වගේ පැල්ලා තියෙනවා නම්, යටිපතුල් වල ඩ්‍රයිනස් ගතියක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ඇලෝවෙරා ජෙල් එක අරගෙන ඔයාගේ යටිපතුල් වල හොඳට ඇප්ලයි කරන්න. ඔයාගේ යටිපතුල් වල පව ඇති වෙලා තියෙන ඒ ඩ්‍රයිනස් ගතිය නැති කරන්න මේකට පුළුවන්. ඔයාගේ මදුරුවෝ නැත්තම් යම්කිසි මොකක්ම හරි කෘමි මේ දෂ්ට කිරීම හරහා ඔයාගේ චුටි චුටි ලප් ඇති වෙලා තියෙනවා නම් මේ දෙයටත් ඇත්තටම මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මදුරුවෝ වගේ කැවට පස්සේ ගොඩාක් වෙලාවට අපේ චුටි චුටි ලප් වගේ ඇති වෙනවා. ඉතින් මේ පැල්ලම් රිමූව් කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම ඔනා බ්ලීචින් ක්‍රීම්ස් යූස් කරලා ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් ඉතින් ඔයා කැමති නම් ඇත්තටම ඔයාගේ ස්කින් එක නැවත යටත් ඇත්තට පත් කරගන්න. අනිවාර්යයෙන්ම බ්ලීචින් පාවිච්චි කරපය හොඳ ඇලෝවෙරා ජෙල් එකක් ට්‍රයි කරන්න ඕනේ. ඉතින් ඔයාගේ මූණට ඇඟට දෙකට මේ විදිහට සයිඩ් ඉෆෙක්ට් ඇවිල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේ සනෝදා ෆේස් ඇන් බොඩි ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරන්න. බ්ලීචින් පාවිච්චි කරන කෙනෙක් ගන්නත්තා බ්ලීචින් ක්‍රීම් එක
පාවිච්චි කරන්න අතර කරලා ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යව මේ සනෝදා ඇලෝ ජෙල් එක අරන් ට්‍රයි කරලා බලන්න. මොකද ඇත්තටම ඔයාට තේරෙයි ටිකෙන් ටික ඔයාගේ දෙන බ්ලීචින් ආසාදනය යථාර්ථයට පත් වෙනවා කියලා. මොකද අනිවාර්යයෙන්ම බ්ලීචින් පාවිච්චි කරපු කෙනෙක් නම් කලර්ස් ඇඩ් වෙලා තියෙන ඒ වගේ කෙමිකල්ස් ඇඩ් වෙලා තියෙන ඇලෝවෙරා ජෙල් එකට යන්න එපා. ඔයාගේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් තවත් වැඩි වෙනවා ඒ හරහා. ඒක නිසා ස්කින් කලර් එකත් ලස්සනට තියාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව හෙල්දි විදිහට තියාගන්න ඔයාට පුළුවන් මේ ඇලෝවෙරා ජෙල් එක ට්‍රයි කරන්න. ඇත්තට ඒතර කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද මම හරිම ආසාවෙන් තමයි මේක උගොල්ලෝ රෙකමෙන්ඩ් කරන්නේ. මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඔයාට පුළුවන් හොඳට සනෝදා ෆේස් වොෂ් එකක් ගන්න. ඉතින් ඔයාගේ ඇඟට ඔයාට පුළුවන් සනෝදා සෝප් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට පාවිච්චි කරලා හොඳට ස්කින් එක ක්ලීන් කරගන්න. මේ ඇලෝවෙරා ජෙල් එක අරගෙන මූණ ඇඟේ ඇප්ලයි කරලා හොඳට සම්භාහනය කරන්න විනාඩි 2 3. ඉතින් ඊට පස්සේ ආරම්භයේ හරිම ඉක්මනින් මේක ස්කින් එකට ඇත්තටම ඇබ්සෝබ් වෙනවා. තප්පර ගාණක් ඇතුළත. ඉතින් ඊට පස්සේ ගොඩාක් හොඳට ස්කින් එකට හරිම ලස්සන ඊවන් ලුක් එකක් එවගෙන තමයි හොඳ තෙතමනයක් ස්කින් එකට ලැබෙනවා. මේ විදිහට ඔයාට දවසේ ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න පුළයි. කිසිම ගැටලුවක් නැහැ. අනිත් දේ තමයි ටීනේජ් කෙනෙක්ගේ ඉඳලා ඕනම වයසක ඉන්න කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව ගෑළමෙකුට පිළමෙකුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලටත් මේක ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක කොමාරිකා සත්කාර නැත ඇලෝවෙරා ට්‍රීට්මන්ට් එකක් විදිහට තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම බ්ලීචින් වලින් ඉෆෙක්ට් තියෙන අයට විතරක් නෙමෙයි ඇත්තටම ඕනම කෙනෙක්ට තමන්ගේ ස්කින් කලර් එක වැඩි කරගන්න ස්කින් එකේ තියෙන ගැටලු නැති කරගන්න කැමති කෙනෙක්ට මේක ට්‍රයි කරන්න පුළුවන්. මම කියන්නේ මේක ටෙක්චර් එක පෙන්වන්නම් කියලා මම පෙන්වන්නම්. මම හරි ආසයි ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකට ගොඩක් හොඳ හර්බල් සුවඳක් එන්නේ. ඊතකොට මේකේ මෙන්න මේ වගේ තමයි ටෙක්චර් එක තියෙන. ඔගොල්ලෝ පේන ඇති අර විනිවිද පේන හොඳ ජෙල් බේස් ටෙක්චර් එකක් තමයි මේක තියෙන්නේ. ඇත්තටම ආස හිතනවා මේක පාවිච්චි කරන්න. මේ ගැවර පස්සේ ඇත්තටම ස්කින් එක මාරම ලස්සන. ඔගොල්ලෝ පේනවා ඇති මම මේක ඇප්ලයි කරපු මගේ අත සහ අනිත් අත ගත්තට පස්සේ මේකට හොඳ තෙතමනයක් ලැබිලා තියෙනවා. මේකේ පොඩක් ඩ්‍රයිනස් ගතියක් තියෙනවා. ඔබ මේකට වඩා මේකේ හොඳ තෙතමනයක් තියෙනවා. ඔගොල්ලෝ පැහැදිලිව පේනවා ඇති. සා මේකේ කලර් එකේ තෝරන්න වෙනසක් පේනවා ඇති. ෆේස් මාස්ක් එකක් විදිහට ට්‍රයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේක අරගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ ඔයාගේ ස්කින් එකට ඇප්ලයි කරලා දාලා ඊට පස්සේ වොෂ් කරලා දාන්න. එමය මේක මට නොටිස් වුණ දෙයක්. මගේ අත්දැකීම් එක මං කියන දෙයක්. මේක දැන් අපි ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරලා අපි මේක කොයි වෙලාවක හරි වොෂ් කරන ආකාරොද නිකන් ජෙලි එකක් වගේ ඔයාගේ ස්කින් එක හරීම يعني සොෆ්ට් වෙලා කියන දේ ඔයාටම තේරෙයි. අතර මේ ෆීලින් එක මට දැනෙන මේ විදිහට ජෙලි එකක් ඇප්ලයි කරලා තිබ්බා වගේ ෆීලින් එකක් ඇත්තටම ස්කින් එකට දැනෙනවා. මම මේ කිව්ව දේ ඔයගොල්ලෝ ටිකක් ට්‍රයි කරලා බලන්න. මේක මගේ හොනස්ට් එක්ස්පීරියන්ස් එක. හරි. ඉතින් මේක ගැන කියලා විශේෂම කියන්න ඕන ඔයාගේ මූණට ඇඟට දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ගැලන් පිළ මැද පාශයටම පාවිච්චි කරන්න පුළුවන්. ටීනේජ් කෙනෙක් ගින්දලා ඇත්තටම ඕනම වයස කියන කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. බ්ලීචින් ගාපු නොගාපු මේ හැම කෙනෙක්ටම කිසිම ගැටලුවක් නැතුව ස්කින් එකට කලර් එකක් ගන්න ස්කින් එකේ තියෙන ප්‍රශ්න නැති කරගන්න මේක ට්‍රයි කරන්න පුළුවන්. ඇත්තටම මේ විතරක් නෙමෙයි මම ඔයගොන් රෙමිඩි ගණනාවම කියලා දුන්නා මේක පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල්. ඉතින් ඇත්තටම මේක මේ ප්‍රයිස් එකට මාරම විදිහට වටිනවා. මොකද අපිට ගොඩාක් දේවල් මේකෙන් කරන්න පුළුවන් නිසා ඇත්තටම ඔයගොන්ට රිසල්ට් එන්නේ අර කාලය ගතට පස්සේ. මේකේ ෆස්ට් ටයිම්ම මාරම හොඳ ෆීලින් එකක් ස්කින් එකට ලැබෙනවා. ඩ්‍රයිනස් ගතියක් නැතුව හරිම හොඳට ස්කින් එක මොයිස්චරයිස් වෙනවා කියන එක අපිට තේරෙනවා. ඊට අමතරව ගතට පස්සේ මෙයා මේක දවස් දෙකක් තුනක් යද්දි හරිම ඉක්මනින් ඔයාගේ ස්කින් එකට හොඳ ලස්සන බ්‍රයිටින් ලුක් එකක් හොඳ හෙල්දි ලුක් එකක් යනවා. ඉතින් අනිවාර්යයෙන්ම සතියක් දෙකක් යද්දි ඔයාට රිසල්ට් එකක් අනිවාර්යයෙන්ම නොටිස් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලන්න. හරි. එහෙනම් ඒ වගේම තමයි මම මේකේ පික්චර් එකක් යෝගෙන් ප්‍රයිස් එක මෙතන සයිඩ් එකෙන් දාලා තියනන්න. තැන්ක් යන්න කොහෙන්ද මේක ගන්න පුළුවන් කියලා. ඔගොල්ලෝ යන්න සනෝද වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහිල්ලා අතට ඔගොන්න පුළුවන් පහසෙන් මේ ඇලෝවෙරා ජෙල් එක බයි කරන්න. ඊට අමතරව ඔගොන්න පුළුවන් ෆාමසි වලින් ඒ වගේම තමයි බියුටි ෂොප් වලින් ආයුර්වේදික කඩවලත් මේ ඇලෝවෙරා ජෙල් එක තියෙනවා. ඔගොල්ලෝ පහසෙන්ම අරගන්න පුළුවන්. මේක යූස් කරන ඉන්න ගොඩාක් අය. ඒගොල්ලෝ පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක. යූස් කරන්න ඔයගොල්ලන්ට බය නැතුව රෙකමෙන්ඩ් කරන ප්‍රොඩක්ට් එක මේක. මොකද මේක දෙවෙනි ප්‍රොඩක්ට් එක මගේ. හරිම ආශ කරන දෙයක් මේක. ඔයගොල්ලෝ දකින්න නැති මම වීඩියෝ වල කිව්වා මේක ගැන. ඉතින් බය නැතුව මේක කරා ට්‍රයි කරලා බලන්න. හරි. එහෙනම් හැමකෙම පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න. බයි බයි.